Presto mantele, ma premante sahodari sahodari. සමහර වෙලාවට අපේ ජීවිතේ අපිට තීරණාත්මක අවස්ථාවන් තියෙනවා. අපි යහපතට වඩා සම්මතය, නීතිය, රීතිය ගැන හිතන අවස්ථාවන්. සමහර වෙලාවට අපේ ජීවිතේ අපි මොන තරම් උත්සාහ කළත් යහපත කරන්නට ඒ යහපතට ඉඩ නොදී යහපතට වඩා නීතිය රීතිය ක්‍රියාත්මක කරන්නට යෙදෙන අවස්ථාව ජීවිතේ නැතුවම නෙමෙයි අපේ. අර රාමුවකට කොටු වෙන්නට අවශ්‍ය නැති සම්ප්‍රදාය තුල හිර වෙන්නට බැරි දඟ අය සමහර වෙලාවට අපි කියන්නේ මේ චාරයක් නැති අය කියලා. අනේ ඒ වගේ අය තමයි මේ රාමුවෙන් එළියට ගිහිල්ලා මේ Tamanගේ සම්මතයට හිර වෙන්නේ නැතුව, සම්ප්‍රදායට හිර වෙන්නේ නැතුව, නීතියට හිර වෙන්නේ නැතුව, රීතියට හිර වෙන්නේ නැතුව මේ යහපතට යොමු වෙන්නේ. අපි ගොඩාක් වෙලාවට දකිනවා සමහර වෙලාවට ඔය කාට හරි අනතුරක් වුණාම මේ අනතුර වෙච්ච වෙලාවක එතන ඉන්න බොහොම ඔය සාමාන්‍ය ඔය අනම්මන ඕනාට වඩා දේවල් ගැන හිරවෙන්නේ නැති අය, මේ නීතියට රීතියට කොටු වෙන්නේ නැති අය ඉන්නේ. ඒගොල්ලෝ තමයි දඩට බඩ ගාලා ඇවිල්ලා ඒගොල්ලන් අල්ලගෙන අරගෙන ගිහිල්ලා දෙපාරක් හිතන්නේ පොලිසියට යන්න වේද, අරකට යන්න වේද, මේකට යන්න වේද. ඒගොල්ලන්ට ඒ වෙච්චර අදාළ නැහැ. වැඩේ ඕනේ යහපත කරන්න. එතකොට එහෙම කරන්නට පුළුවන් වෙන්නේ අර රාමුවෙන් එළියට ගිය පිරිසකට විතරයි. ජේසුත් අන්න ඒ වගේ රාමුවකින් එළියට ගිය පිරිසක්. ජේසු එදා සමාජය දැක්කේ ඒ විදිහට ප්‍රචණ්ඩත්වයට නේ, සමහර වෙලාවට මේ රීතියට කඩාගෙන යන, නීතියට සම්මතයට ගරු කරන්නේ නැති, මේ ජුදා සම්ප්‍රදායට ගරු කරන්නේ නැති කෙනෙක් හැටියට. ඒ නිසා තමයි ජේසුස් වහන්සේව එහෙම දකින්නේ. ඒ නිසා තමයි උන්වහන්සේව විප්ලවවාදී හැටියට හංවඩු ගහන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේව කුරුස යන ගහලා මරන්නේ ප්‍රේමවන්තේ. ඒ නිසා අපි දකිනවා උන්වහන්සේ අපිට ආරාධනා කරන්නෙත් අද ගොඩාක් වෙලාවට නීතිය රීතිය තුළ අපි හිරවෙන්නේ නැතුව, රාමුගත වෙන්නේ නැතුව අපේ ජීවිතය නීතියට වඩා යහපතට යොමු කරන්නට. ඒක ඇත්තටම සමහර වෙලාවට අපේ ජීවිතේ අපිට කරන්නට අමාරුයි. යහපතට යොමු වෙන්නට. යහපත කියලා කියපුවම එක බොහොම පැහැදිලි වෙන්නේ. මේ නීතිය රීතිය කඩාගෙන වැරදි වැරදි දේවල් කරන්න නෙමෙයි යා. ජේසුස් වහන්සේ බොහොම පැහැදිලි නීතිය රීතිය කඩාගෙන උන්වහන්සේ යහපත් දේවල් කෙරුවේ නැහැ. නීතිය රීතිය කඩාගෙන උන්වහන්සේ යහපත් දේවල් කළේ. එතකොට ජේසුස් වහන්සේ අපිට ආරාධනා කරන්නේ නේ අපිට අපිට රීතියෙන් එහා යන්න, නීතියෙන් එහා යන්න අපිට උන්වහන්සේ ආරාධනා කරනවා. හැබැයි සම්මතය තුළ නෙමෙයි, යහපත කරන්න. යහපත වෙත යොමු වෙන්නට. යහපත තුළ ක්‍රියාත්මක වෙන්නට. එනිසා උන්වහන්සේ ඔබට මට ආරාධනා කරන අද හරි සුවිශේෂී දවසක්. උන්වහන්සේගේ ආදරය තුළ අපි දේවල් වලට හිර වෙද්දී, අපේ ජීවිතේ අපි දේවල් වලට රාමුගත වෙද්දී, අපේ ජීවිතේ සම්මතයෙන් පිට යන්න හොඳ නෑ කියලා අපි හිතද්දී, මේ සම්මතයෙන් පිට වැරදි දේවල් වලට අනුබල දෙනවට වඩා මේ සම්මතය තුළම අපි ඉඳගෙන යහපත කරන්නට, සම්මතයෙන් පිටට යන්නට සිද්ධ වුණත් යහපත සම්මතයට වඩා උතුම් බව, යහපත නීතියට වඩා උතුම් බව, යහපත රීතියට වඩා උතුම් බව ස්වාමින් වහන්සේ අද අපිට බොහොම අවධාරණයෙන් යුතුව පෙන්වලා දෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ආන්දරය තුළ අපි ක්‍රියාත්මක වෙමු. උන්වහන්සේගේ බලය ශක්තිය අපි අයිති කරගමු. අපේ ජීවිතයේ සම්ප්‍රදාය රකින්න ගමන්ම සම්ප්‍රදායෙන් එහාට ගිය යහපත ක්‍රියාත්මක කරන්නට. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.